මේක විේෂෙන් සඳාන් කරන්න ටෝනේ. මේ නඩුව පවරන්න නිපරක්තර යුක්ති කේද්‍රය දෙදස් පහළවුරුද්දය. දෙදස් පහළවරෘත්තම ආඩු වෙනස් වුනේ. එන දෙෙදස් පහළවුරුද්ධ නිස්සල්ලා පුන්රෘත්තාපනහා නවත පදිංච කකරවීම අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු රිෂා් බදූදීන් ඇමතිවරයා බැසිල් රාජ පක්ෂ ආර්ථික සමර්ධ නමාත්‍යවරයාගේ මඟ පෙන්වීම ආශිර්වාදය යටතේ. සිද්ධ කරපු වනවිනාසයට එරෙයි්ව ගොන්නු කොරපු නඩුවක තීන්දුව තමයි මේ ලැබිලතින් හැබැයි ආණ්ඩුවයේ ප්‍රකාශයට පත් කරන්නේ පෞුගයාණ්ඩුව කාලයේ සිද්ධවෙච්ච වනවිනාසකට ලැබිච්ච දඩුවමක් හැටියට තීන්දුවක් හැතිියට අපි මේ පැහැදිලිව සඳහන් කරන්න ටෝනේ ඇත වනන්තර ටික වැසිවනාන්තර ටික ඉතාමත්ම දරුණු විදියට සෝචනීය විදිහට විද දගලයා ශා බදුදීල් ලගේ වි පුද්ජලයන් දඩමීමා කරගන විනාස කරලා ඒවායිං විදේශවලින් විශාල වශයෙන් මිලමුදල් ඔවුන් කඩාවඩාගත්. ඒකේ කුට ප්‍රාප්තිය තමයි ඔය විල්පත්වේදී සිද්ධ වුණේ. දැන් එදා උතුරු වසන්තයේ කියන වැඩසටහනය යටතේ අවතැන් වූුවන් නැවති පදිංචිකරවීම, වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා ඒ සඳහා ජනාධිපිතිිකාර්යාලයක් තාර්ථික සංවර්ධන මාත්‍යන්සයයක්ත් පුුරුත්තා ප්‍රසා නවත පදිංචි කිරීමමාත්‍යන්සත් ඒකා බදධව ජනාධිපති කාරිසාධක බලකායක් හදල ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලක් තමයි මේ විනාසේ සඳහා හේතු වුණේ. අපි 40ායාරූ පොලිම්ප ඔප් කරලා පෙන්න්නට පුළුවන්කමක් තිබෙනවා මේ තියෙන්නේ බැසිල් රාජපක් ස මහත්මයා එවකට ආර්ථික සංවර්ධන මාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී අවස්ථාවේදී මේ වනන්තරේ නැත්තං අබේභූමිය විනාසකිරීම සඳහා ලිය කිවල් නැත ඔප්පු තිරිි අපප්පු බාරදීලා ලිකිිතව අවසරේ ලබාදීපු අවස්ථාව මේ තමයිතිෙන්. ඉලන අවස්ථාව තමයි ඒ නගරේ නැගත පදිංචි රීම සම්බන්ධයෙන් පුංචි අරාභියක්හදල තියෙනවා ජාසිම් සිටි කියලා. මේ ජාීම් සිතියක මුගල් තියන බැසි රාජක්ෂ මාත්ම. ඔහුගේ ප්‍රධානත්යෙන් අවනු ජැනුම ඇතිව තමයි රිෂාර්් පද්ී නමාත්‍යවරයා මෙන්න මේ කියන වනවිනාසේ සිද්ධ කරන්නට ඒතුනි. අද නෑසු කංඇතිව සිදන බැසිල් රජපක්ෂ මහත්මයා අපි කියනවා මේ වනවිනාසේ ප්‍රධාන වග උත්තරකරවා රිශා්පදදුදදී නොව බැසිල් රාජපක්ෂ මාත්‍යවරයායි රිිෂා් ද්ධීන් නමාත්‍යවරයා පහුගිය කාලේ 고 සිद्धිය माध प्रकाශ කला මේ සඳහා ඔහුට අनुමැති බबा දු, बल स हाथ.